කාන්තාවන් කී දෙනෙක් මෙවර මැතිසබේ තරණය කරලා තියෙනවද? එකත් වර්තාවක් විය හැකි. කාන්තාව 20 දෙනෙක් මෙදා මැතිසබේට සුජිත් තේබාජූලි ගේලියන්. මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් කාන්තාවන් 20කට වැඩි පිරිසක් තේරීපත්ව සිටීම විශේෂත්වයක්. මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරීපත්ව සිටින්නේ ජාතික ජනබලවේගයේ පක්ෂයේ. අගමැතිනි ආචාර්ය හරිණි අමරසූරිය ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් තේරීපත්ව සිටිනවා. මේ අතර සමන්මලී ගුණසිංහ ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, අම්බිකා සැමුවෙල් බදුල්ල ලැයිස්තුවෙන්ද, නිලන්ති කොට්ටහච්චිගේ සහ උෂානි උමංගා ජාතික ජනබලවේගයේ කළුතර ලැයිස්තුවෙන්ද, සරෝජා එවගේම බාතර ලැයිස්තුවෙන්ද, නිරුෂා ගමගේ රත්නපුර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද මෙවර මැති සභේට එක්ව සිටිනවා. එමෙන්ම සාගරික අතාවුද ජාතික ජනබලවේගයේ කෑගල දිස්ත්‍රික්කයෙන් ඇවිල්ලා තිබෙනවා. එතකොට හිරුණි විජේසිංහ පුත්තලමෙන් ඇවිල්ලා තිබෙනවා. කෞශල්‍ය ආරියරත්න කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් ඇවිල්ලා තියෙනවා. චතුරි ගංගානි මොනරාගලින් ඇවිල්ලා තිබෙනවා. තුෂාරි ජයසිංහ මහනුවරින් ඇවිල්ලා තිබෙනවා. හසාරා ලියනගේ ගාල්ලෙන් ඇවිල්ලා තිබෙනවා. දීප්ති වාසලගේ මාතලෙන් ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම ඒ ජාතික ජනබලවේගයෙන් එතකොට හිටපු අමාත්‍යරයෙකු වන ලක්ෂ්මන් කිරියල්ලගේ දියණිය චමින්ද්‍රාණි කිරියල්ල මහනුවරින් ඇවිල්ලා තිබෙනවා. එතකොට රෝහිණී කවිරත්න, රෝහිණී විජේරත්න ඇවිල්ලා තිබෙනවා. තවත් අවස්ථාවක ඒ වගේ ඒ කියන්නේ ආ මාතලෙන් ආවේ. මේට අමතරව කාන්තාවන් තවත් පිරිසක් ඒ දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවලින්ද තේරීපත් වීමට නියමිතයි. මේ 20 ගත්තම 108 ඉක්ම වූ ප්‍රතිශතයක්. හැබැයි ජාතික ලැයිස්තුවලින් එන අය කවුද කියලා හරියට බලන්න වෙනවා. එහෙම ආවොත් තවත් වැඩි වෙනවා. හොඳයි මේ කාන්තා නියෝජනය පාර්ලිමේන්තුවේ වැඩිවීම.